ජීවිතය සතුටින් ගත කරන්න නැත්නම් දවසින් දවස අපේ අරමුණු කරා යන්න කොච්චර දේවල් අපිට ඕන වෙනවද සාධක කියලා අපි අරගත්තොත් මං හිතන්නේ අපිට ජීවිතේ වැඩිම ඕන කරන දේ ආදරේ අපි ළඟම ඉන්න කීප දෙනාගේ ආදරේ රැකවරණය සෙනෙහස අපිට ලැබෙන අපිට පුළුවන්කම ලැබෙනවා ජීවිතේ හුඟක් දේවල් ජයග්‍රහණය කරන්න විශේෂයෙන් අම්මගේ තාත්තගේ ආදරේ අපිට ලොකුවටම බලපානවා මං හිතනවා අපි හැමෝටම අම්මගේ තාත්තගේ ආදරේ ලැබෙන තාක්කල් අපි හැමෝම සුරක්ෂිතයි කියලා අපිට දැනෙනවා අපි හැමෝටම හොඳ මාර්ගයක යන්න පුළුවන්කම ආශිර්වාදේ ඔවුන්ගෙන් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා ඉතින් අම්මගේ ආදරේ දුවෙකුට කොච්චර දැනෙනවාද අම්මා කෙනෙක්ගේ ආදරෙන් දුවෙක්ට කොච්චර දුර යන්න පුළුවන්ද මේ දේවල් එක්ක අපි හිතුවා කලාශේස්ත්‍රි අපි ආදරය කරන දෙදෙනෙකුට අම්මෙකුටයි දුවෙකුටයි ආරාධනා කරන්න ඕනේ කියලා දුදැසන ජීවිතේ දෙන වැඩසටහනට ඉතින් ආරාධනා කළා අපි හැමෝම ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනී චාන්දි හෙටිරච්චි මහත්මියට අයිබෝන් කියලා පිළිගන්නවා ඒ වගේම එතුමගේ ආදරණීය දියණිය ජැක්ලින් හෙටිරච්චි අයිබෝන් අයිබෝන් වාසන් හොඳයි ඉතින් චාන්දිණි අක්කා කාලයකට පස්සේ දැන් මම මේ වැඩසටහන ආරම්භ කළේ අම්මගේ දුවගේ ආදරය ගැන කතා කරලානේ मंगहना मेहम दया जीवित वाट आगे अम्मे आदर बड़ीपुर अम्म के पास कथा एत संहारेलावट ममना गुड़ावट तनी मेहदीच के एक मे मट गुड़ावट लमाई की नदे मट हरियट इकने ये तनिखम मंग कमती उन्ने मगे लमेटद एक मंग गुड़ावट ऐट गुड़ रेखवार तनिखम देन कमती उन्ने चकली अम्मगे आदरे මගිතන්නේ අර කලා ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යනකොට තවදුරටත් එක බලපානවා තවදුරටත් අපිට ඕනේ කියලා හිතනවා අම්මව හැමදැනකටම හිටියානම් අනේ මට මේ වෙලාවේ අම්මා හිටියානම් කියලා හිතනවා අර අප්‍රමාණයි අනන්තයි අපිට සමහරක් වෙලාවට අම්මා තමන් ළඟ නැතුණත් අනේ අම්මා මේ වෙලේ හිටියානම් කියලා හිතන අවස්ථා තියෙනවා කොහොමද අම්මගේ ආදරේ දැනෙන්නේ ඇත්තටම අකිකියෝගේ ගොඩාක් අවස්ථාවලකද අපි හිතන විදිහ නෙමේ සමාජයේ මිනිස්සු ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට අපිට එකක් කියලා අනිත් පැත්තට ගොඩක් වෙලා අම්මේ මට ඇඩ්වයිස් කරන බබා එක් කරන්න එපා. ඔයා දන්නේ ඔයා එහෙම කරාම මෙහෙම වෙයි. සමහරවිට අර අපි හිත හොඳ කමින් දේවල් කරන්න ගිහලා මිනිසුන්ව රවට්ටන වෙලාවෙත් ගොඩාක් අවස්ථාවල අම්මේ වගේ මාව බේරගෙන තියෙනවා. يعني අපේ රැකියාවේ වෘත්තීය මේ ජීවිතේ ගත්තත් පර්සනල් ජීවිතේ ගත්තත් අනිවාර්ය හරි අවශ්‍යයි ගොඩක් දේවල් ඉතින් මං අද මෙතන ඉන්නේ අම්මි නිසා ජීවිතේ ගොඩක් දේවල් වලට මුහුණ දුන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අම්මි නිසා ඒක අනිවාර්යෙන් කියනවා ඔහොමම තව ප්‍රශ්නයක් අහන්නද සමහරක් වෙලාවට අපිට හිතෙනවා මේ අපි මේ වෙලාවේ හරි අම්මා හරි තාත්තා හරි වැරදි කියලා එහෙම හිතන අවස්ථා තියෙනවනේ නෑ මම මේ ගැට තීරණේ හරි හැබැයි පහු කාලීනව හිතනවා මේ අම්මා හරි තාත්තා හරි කියපු දේ හරි තමයි කියලා එහෙම හිතලා නැද්ද ජීවිතේ අනිවාර්යෙන් අනන්තවත් එහෙම හිතලා තියෙනවා ගොඩක් දේවල් ඉතින් ඇත්ත කියන්නේ අපි ගත්ත තෙන් 90%ක්ම අමි කියන දේ හරි. 10%ක් ඉතින් සමහරක් වෙලාවට මගේ තීරණත් හරි වෙලා තියෙනවා. සමහරක් වෙලාවට. අපි මේ සමහරක් කියන වචනේ පාවිච්චි කරද්දිම අපිට තේරෙනවා එතන යම් අවිනිශ්චිතභාවයක් තියෙනවානේ මේ ජැක්ලින් චන්දනියක්ක මෙතෙන්දී දැන් අපි මේ පුංචි කාලේ ඉඳන් ටිකක් ලොකු වෙනකොට අපිට හිතෙනවා අපි දැන් තීරුම් බේරුම් තියෙනවා අපිට දැන් යමක් කමක් කරගන්න පුළුවන් අම්මා තාත්තා ඉන්න ඕනේ හැබැයි අවශ්‍යම නැහැ මේ දේවල් මට තනියෙන් තීරණ ගන්න පුළුවන් කියලා ජීවිතේ එහෙම හැම තීරණයක්ම ජීවිතේ ඉස්සරහට අරගෙන යද්දී වාකවල තනියෙන් හැදුන ළමයි කියලා කොහොමද ඒක වාට දරුනේ තීරණ ගන්න එක ගැන සම්බන්ධයෙන් කාන්තාවක් විදියට ඔයාගේ ජීවිතේ මගේ තීරණ ගත්තද ඔව් මෙහෙම දෙයක් තියෙනවා මං මේ දෙපළ ගැන මතක් කරන්න ඕනේ මම හැදුනේ ඇත්තටම ඉන්නෝනේ කවුරු හරි බාරකාරයෙක් කෙනෙක්. ඉතින් මම ඇත්තටම සියක් වාදක මණ්ඩලයේ එකල ගොඩක් මම මේ 80 දශකයේ කියන්නේ. එතන ඉඳලා මං අවුරුදු 18ක් වෙනකම් හැදුනේ එක තැනක සියක් එන්ටර්ටේන්මන්ට් එතන. හැබැයි එතන හිටියා මට අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිටියා. ඉතින් මම මේ වෙලාවේ ඉස්රෝ අම්මා කියලා මං කියන්නේ ඒ කියන්නේ රෝහිත ජයසිංහගේ පවුල. ඉතින් ඉස්රෝ අම්මා කියලා මං එයාට කියන්නේ. ඉතින් එයාගෙන් තමයි මං මගේ ජීවිතේ ගොඩක් يعني හොඳ නරක කියන දේවල් හැම දෙයක්ම මට අම්මා කෙනෙක් වගේ හැම දෙයක් ඉගෙනුවා. ඉතින් මට ඒක අදටත් ඒ දේවල් තමයි මෙයාට උගන්වන්නේ. කියන්නේ හැදියාව කියන එක හරි අවශ්‍යයි පොඩි ළමෙක් පොඩි කාලේ ඉඳලා අපිට මඟ පෙන්වන්න හරි දේවල් කියලා දෙන්න.
ඉතින් මට ඇයිගෙන් තමයි ගොඩක් අවුරුදු 18 කී මම බැඳලා යනකම්ම එතන තමයි මං හැදුනේ. ඉතින් ඒ ඒවයි මට ගොඩක් මගේ ජීවිතේ හුඟක් දේවල් මං ඉගෙන ගත්තා. ජීවිතේ ඉස්සරහට යනකොට අපිට කොච්චර දෙනෙක්ගේ රැකවරණයේ ආදරය සෙනෙහස අවශ්‍යයිද ඒක ලයිස්තුවක් අරගෙන කියන්න පුළුවන් ගමක් නැහැ මෙච්චර මෙච්චරයි ඕනේ කියලා. හැබැයි ආදරය අපිට කොච්චර තිබ්බත් මදිනේ. ඒක තමයි අත්ත කතාව. ඉතින් අපි තව දේවල් කතා බහ කරනවා. අපි හිතුවා මේ වෙලාවේ චන්දනියක් එක්ක බොහොම ආදරණීය ගීතයක් අහන්න හොඳම වෙලාව මේක කියලා. අපි හමු ගීතයක්. දරුවෙකින් අපි අහුවම ලොකුණාම කවුද වෙන්නේ කියලා චාන්දනියක්ගේ දැන් මන් දන්නේ චාන්දනියක්ගේ අතරම ගායිකාවක් වෙන්න හින දැක්කද මං අහන්නම් ওই ප්‍රශ්න මුලින්ම එමින දැක්කද ඔව් මුචි කාලේ අහුවම කියනවා මම ආසය සිංගර් කෙනෙක් වෙන්න කියලා ජැක්ලින් උත් එහෙම කිව්වද
යා හිටියේ වෙනම තැනක මොන තැනකද හිටියේ කොහෙද හිටියේ ඇත්තටම එයා සිං කරන්න මම මෙහෙමයි මම මට ඕන වෙලා තිබුණෙත් නැහැ නමුත් වැඩේ තියෙන්නේ අර දැන් මගේ තෙක්කේ යන්නේ හැමතැනම මගේ තෙක්කේ යනවා පුංචි කාලේ නව මාස 3 ඉඳලා වගේ මගේ තෙක්කේ යනවා ෂෝස්වලට ඉතින් මට විද්‍යාලය යන්න කෙනෙක් හිටියේ නැහැ ඒක නිසා මම එයාව අරගෙන යනවා ඊට පස්සෙත් ලොකුණාමත් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඊට පස්සෙත් මම ගෙනියනවා ඒත් මට දැන් ඒකට ඒකයි ඉතින් නමුත් එය මේ එයාට ඕනෙලා තිබ්බ පයිලට් කෙනෙක් වෙන්න ආ හා ඉතින් ඒකට මම කැමති වුණේ නැහැ. හේතුව ඒ දැන් නම් ඉතින් බයයි බය නැහැ. ඒකට බයයි ඉතින්. ඉතින් ඊට පස්සේ හැබැයි යා වෙනමම පැත්තකට ගියා ඩිසයිනර් කෙනෙක් හැටියට ඉතින්. මේ මටත් හිතා ගන්න බැහැ ඒක ඒ පැත්තේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් හැටියට. ඉතින් ඇත්තටම මෙයා ඩිසයිනර් ඔෆ් ද ඉයර් දෙපාරක් වුණා එකක් කලම්බු යුනිවර්සිටි එකේ තිබිච්ච එක ෂෝ එක. ඒක නම මම කිසිම ඉන්වෝල්වමන්ට් එකක් නැහැ. මම පොඩ්ඩක්වත් එයා කැමැත්තට ඉඳලා හිටියා. ඔව්. ෆස්ට් ටයිම් වුණා මේ මොකද්ද? ෆ්ලැම්බොයන්ස් කියලා එකක්. ප්‍රසන්න පද්මනාභ. ඒක තිබුණේ ගලදාරිකේ. ඉතින් එතනදිත් මෙයාගේ දක්ෂකමට ඉතින් ඩිසයින් ඔෆ් ද ඉයර් වුණා. ඉතින් මට හරි පුදුම හිතුණා. මම හරි සතුටුයි. ඉතින් නමුත් ඉතින් එතනින් ඒක නැවතුණා. මොකද අර ගොඩක් කලකට දැන් මගෙත් එක්ක ඉන්න නිසා සිං කරන්න මම හොටෙල්ස් වලට යනවා. ඉතින් මට කියලා යන්න විදියක් නැහැ. එහෙම එහෙම ඉතින් කොහොම හරි නිකන් දැන් ලොකු වෙන නිකන් තියන් ඉන්නත් බෑනේ. ඉතින් පස්සේ මම බෑන්ඩ් එකට අරගත්තා සිං කරන්න කියලා. ඒ වෙලාවේ මෙයා ස්කූල් එකේ ක්වයර් එකේ හිටියා. ක්වයර් ලීඩර් වෙලා හිටියා. වෙස්ටර්න් බෑන්ඩ් ලීඩර් වෙලා හිටියා. ඉතින් ගණන්න්න කියලා දෙයක් මට ඉතුරු වෙලා තිබුණා. හැමදේ ක්වයර් එකේ ඉන්නවා කියන්නේ හැමදේම එතන ඉගෙනීමක් තියෙනවා. ඉතින් ඊට පස්සේ එහෙමම මම පොඩ්ඩ හාමනී කරන්න එහෙම පුරුදු වුණා. ඉතින් ඊට පස්සේ එහෙමම තමයි සිං කරන්න संगीत ගෙදර ඉතින් මියුසික් තමයි ඉතින් උදේ ඉඳලා වෙනකන් අම්මි සිං කරනවා තාත්තී මොනාරි ප්ලේ කරනවා නැත්නම් ගොඩක් ඇත්තටම එක ස්ටයිල්ස් ගැන ගොඩක් ඉගෙන ගන්න ඇත්තටම තාත්තී නිසා ඒක කියන්න තෝනේ. ඒ කියන්නේ මගේ ස්ටෙප් ෆාදර් මගේ තාත්තී ඉන්නේ මගේ බයොලොජිකල් ෆාදර් ඉන්නේ ෆ්‍රාන්ස් වල ඒක මතක් කරන්න ඕනේ. දෙන්නම ඇත්තටම ගොඩක් මියුසික් වලට හරි ලැබි. ඉතින් මගේ ස්ටෙප් ෆාදර් මට ගොඩාක් ඉතින් එක එක ස්ටයිල්ස් ඩින්කිය මගේ ගෙදරට කියනවා ඩින්කිය. ඩින්කිය මේ කහලා බලන්න මේ 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 වගේ ස්ටයිල්ස් දෙනවා. ඉතින් එක එක ඒවා මට ගොඩක් කියනවා මේ වගේ ප්‍රැක්ටිස් කරන්න මේ වගේ එක එක ස්ටයිල්ස් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අම්මි පොඩි කාලේ ඉඳන් කියන දේක් තමයි ඔයාගේ හඬක් කියන්නේ මට කවදාත් අම්මිගේ වොයිස් එක ගන්න බෑ. අම්මි යුනික්. අම්මිගේ වොයිස් එක දෙන අම්මිට විතරයි. ඉතින් අම්මි කියනවා මේ වගේ ඔයාට කියලා ඐඩෙන්ටිටි එකක් තියාගන්න. ඔයාට කියලා ඒ හැඳුනුම්කම ඒ වාගේ ස්ටයිල් එක ඔයා ගොඩනගා ගන්න කියලා. අම්මා එහෙම කිව්ව නිසා මෙන්න මේ ලස්සන කටහඬක් දැන් තියෙනවනේ. අපි කටහඬේ ලස්සන සින්දුවක් අහමු. හොඳයි. Kumariya ma, oh man.
ट्रेंडेकट यान गायिकावक निमें मगे अम्मी मट दीपावाद तम तमूंगे कल ऐडेंटिटी की त्याग नमोत् टीका कमार तमूंगे कल देकर एक राम हिरेला इंड नमोत् मंग हेम हिरेला इंड के निमे नमोत् मंग हेमती क्या एक्सपेरिमेंटल देवाकर अलुद्याकर हर खेमती थी वेनास वेनास आकारे निर्माण करना आई थिंक मे सिंधुत मग एतर मगे मतंग दास दान में मैं रिलीज कर पाए काक बिली फर्नांडो कर पाए काक मेक जैज संगीत पुडक हुरु ए पैतर हुरु काक थिंग समारक का कहमती समारक का कहमती ने ना उते थिंग ये मा अदाल ने थी मत कामक ने नु कुद मंग एक तम थी मंग कहमती शायलेक थिंग एक वेनास सद्याक जनतावट मे वगे पुरुदरण हरि अमार मेक तनिकर पियान एक मगे सिनेक मे वगे गीत गायना करान अरे मंदानो गुड़ाकेलावट रसिक वेलन गिन है मे वगे गीत नमूत संगीत विविध आकार मंगिता मेक मगे भौद्गलिक आसा ई थिंक जनतावट मे वगे दिवाने पुरुदरा नो नैन मे कीदने कमती वेद वेलद गणी के ममदानी मेघन पुडकिया नोने कौद कुमार सिल्वा केला बटहीर संगीत श्रेष्ठ बहुम दक्ष जैज म्यूजिशियन के थिंग ओहूगीतम निर्माण के वचन म्यूजिम कुमार सिल्वा इवगेम स्टूडियो यूथ मई मट वीडियो विशुअल लेख मे विलावे मट उदौकर इवगेम सिंधु करना मे विलाम गुड़ा प्रश्न बोना विश्वल मे खाले को मट मंगुड़ा मे विलाना ब्रद चार्ल्स इवागे ऑस्ट्रेलिया मगे हम आलु अनुगुण शेखर इतिंग मंगुड़ा मत करना अयनी सातम
मट मे गीते अतर मे विद्यट विश्व इली दवा पुलवामती मंगूड स्तुतिवंतवे ब्रदर चार्ल्स अनुगुण शेखर संगीते सप्तस्वर तुंग अभी विविधाकारी रस होयागे गीते तुंग मे अभी दकीन मे संगीत स्वर खंड है अभी विविधाकार देवल हंगेनो दिन मैं जैकली हाँ मे अम्म गीत वलिंग गीत आट आखी अन्न पुलवांग उत्साह हेम गीत मे बड़ीपुर गीते आगती अम्मा गीत वली मट मिगते अम्म वगेमे अम्मी गायन आगे सिंधु आगती अम्मे सिंधु अत्र गीत कीपे मंख्यमती संदन अखिला गीत क्लारेंस अंकल कंपोज करपु वगेम मलपिबिदे आम अद सिंग करपु सीन पारा देशे सह मालगिरे अवस्था गन्न हित नम गीत किसा दिनेश अमित महेश इन्नसा मालगिरे ओने गीते मेमती चांदनी अखगे हनी वगेम जकी के हनी तपिट हण ओने पुंची खाने पुंची कोटसा अभी दिन गेम हनी हम माल गिरऊने माल गिरऊने पाथवक पिन गीत गायनट रैन गिरऊने रैन गिरऊने ए पामगे सित थव पारन तमंगे दुव पुता हरी गायना करादी तमंट दिन विन मैगी मग तमक ने गाना करोट पड़ा मग मे हंगी बुत मिंग दिन गाने मुलिम चाकि वाय गीत गाना करोट मुखद मुलिम ही तूने मंग आशा मुखद मगे गीत कौर अरगिन अन्नोने मंगे मंगे निर्माण හොරේ ගායනා කරන්න පැති ඒක තමයි මගේ පොඩි කාලේ තිබිච්ච හීනේ මෙයා දැන් මගේ ගීත මගෙන් පස්සේ මෙයා ගායනා කරන්න ඕනේ ඊට පස්සේ එයාගේ પરම්පරාවක් හැදෙනවා ඉතින් ඒගොල්ලන් මේව ඉස්සරහට අරගෙන යන්න ඕනේ නමුත් එකම දේ මං කියලා තියෙන්නේ කිසිම දවසක කිසිම කෙනෙක් අනුකරණය කරන්න එපා ඔබගේ හණින් ඔබ එළියට එන්න ඉතින් නිර්මාණ කරත් හරි මේ තමන්ට හොඳයි කියන දේ කරන්න හැමතිස්සෙම අපිට ඕනේ අපිට කියන්නේ රසික රසිකාවේ අවශ්‍යයි ඉතින් ඒ වුණාට අපි දැන් මගේ නිර්මාණ ගොඩක් මං කරලා තියෙනවා නමුත් ඒවා ගොඩක් රසික රසිකාවෙන් අතට ගිහිල්ලා නැහැ ඉතින් අර මමත් සමහරක් වෙලාවට අපිට අර මාකටිං පැත්ත කියන එක හරි අවශ්‍යයි දැන් කාලේ ඉතින් අපි ඒවා ගොඩක් අඩුවෙන් මම කරලා තියෙන්නේ ඉතින් මං ඒ ගැන දුක් වෙන්නේ නැහැ මොකද අර ඉන්න රසික රසිකාවේ මට කොහොමත් ඉන්නවා ඒ වගේ මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ තාක්කල් මෙච්චර දුරට ඒගොල්ලන් මාව ගෙනාවට ඉතින් ඒ හින්දා ඉතින් මම කියන්නේ ඇයට තෝරලා බේරලා අරගෙන මගේ නිර්මාණ සිං කරන්න ඕන වෙලාවක ඉතින් ඒ වගේම ඇයගේවත් අනිවාර්යයෙන්ම ඇයගේ අනන්‍යතාවයේ තියාගන්න ඇයටත් කරන්න කියලා තමයි මං කියන්නේ ඉතින් හොඳයි ජැකි දැන් වෙන ළමයෙකුට වඩා වට ලොකු අවස්ථාවක් ලැබෙනවා මේ ශේෂ්ඨයට හරි ඉක්මනින් එන්න පුළුවන්කම සහ රැඳෙන්න අවස්ථාව ලැබෙනවා අම්මා නිසා දැන් ගීත ගායනා කරන්නත් මං හිතන්නේ උපතින්ම මේ හැකියාව එන්නේ නැති කියලා අපි විශ්වාස කරන උගක්ලාට දෙමාපියන්ගෙන් කියලා විශ්වාස කරනවා මෙතන මේ දේවල් එක්ක ඔයා කොහොමද දකින්නේ ඔයාට මේ ලැබිච්ච අවස්ථාව අම්මා නිසා මේ ලැබුණු අවස්ථාව ගැන ඔව් ඇත්තටම අම්මි නිසා ලොකු අවස්ථාවක් තියෙනවා නමුත් ඒ වුණාට මම කැමති නැහැ අම්මගේ නම පාවිච්චි කරලා ශේස්ත්‍රේ ඉස්සරහට යන කියන්නේ මම මගේ ගමනට මම මහන්සි වෙන්න ඕනේ ඉතින් දිනපතා උගුර කියන්නේ මේ වෝකල් ට්‍රේනින් කරන්න ඕනේ සහ තමුන්ගේ නිර්මාණ ද අම්මි කියුවාගේ අම්මිගේ නිර්මාණ වලින් මට ඉස්සරහට යන්න පුළුවන් අම්මිගේ සින්දු කියලා නමුත් මං හිතන්නේ ඒක කියන්නේ
මයිසලා කිව්වා වගේ අම්මගේ සින්දු අම්මගේ හඬ අම්මිට විතරයි තියෙන්නේ. කවුරුහරි රික්වෙස්ට් කරොත් අම්මගේ සින්දුවක් කියන්න කියලා අනිවාර්යෙන් මම කියන්න ඕනේ. ඉතින් නමුත් ඊට වඩා මං හිතනවා මම මේ ශේෂ්ත්‍රයේ රැඳී ඉන්න නම් මම මගේ කියලා හඬක් මගේ කියලා මොකක් හරි ඒ කල එකක් මම හදා ගන්නවා. ඉතින් ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. අම්මගේ නම විකුණලා ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන එක මං හිතන්නේ ඉතුරු දෙයක් කියලා. හොඳයි. අලුත් පරම්පරාව හිතන්නේ මෙන්න මෙහෙමයි නේද චන්ද්‍රියක්. දැන් මෙතෙන්දී මේ මට හිතුණානේ දැන් පුංචි කාලේ අපිට තියෙනවා අම්මගේ කොණ්ඩේ වගේ කියලා කියනවාට අපි හරි ආසයි. අම්මගේ ඇස් දෙක වගේ ඇස් දෙක වාට තියෙන්නේ කියලා කියනවාට ආසයි. අම්මගේ හිනාව ඔය වගේ දේවල් කියනවාට චැකි එහෙම ආසද? අම්මගේ අම්මා වගේ කියනවාට ආසයිද? ඔව්. හරි. එහෙම කවුරු කියන්නේ නැද්ද අම්මා වගේ මේ දැන් ගොඩක් කට්ටිය අර මාව ගොඩාක් දැකපු නැති කට්ටිය කියනවා. කියන්නේ කාලයක් දැකලා නැතිව එකපාරට නැත්තම් සමහරක දැකලා පුරුදුයි. ඊපස් සෙන් කරන්න ගත්තම අම්මගේ වොයිස් එක ඊපස් කියනවා ෆේස් කට් එක අම්මි වගේ කියලා. හුඟක් වෙලාවට වැඩසටහනට ආව වෙලාවේ චැකි හැම වෙලෙම කතා කරද්දී වචන ගලප ගන්න බැරි වෙච්ච ගමන් අම්මගේ අතින් අල්ල ගන්නවා. මේක අම්මට දැනෙන්න ඕනේ නිසා අම්මගේ අතින් අල්ල ගන්නවා. ආයෙමත් මං ඉල්ලීමක් කරනවා අම්මගේ අතින් අල්ලගෙන අම්මට කියන්න අම්මට කොච්චරක් ආදරෙයිද කියලා. සහ මේ වෙලාවේ කියන්න පුළුවන් මං හිතන්නේ ආදරය ගැන කියන්න පුළුවන් වචන ටික ගලපලා අය කීපෙම ගලපලා අම්මට ආදරය කියලා කියන්නේ කියලා මම පුංචි ඉල්ලීමක් කරා. අක්කි මේ අමාරුවේ දාන වැඩ මොකද අපි දෙන්නම හරිම හැංගීම් බර දෙන්නේ ඉතින් හරි ඉමෝෂනල් ඒ අනිවාර්යෙන් ගොඩක් ආදරේ ඉතින් මේ හැමදේම ඉතින් තියන්නේ අම්මි නිසා අද මං ඉන්නේ තම්මි නිසා ඉතින් thank you අම්මගේ දුවගේ ආදරය ඔන්නෝමයි චන්ද්‍රියාගේ මොකද හිතෙන්නේ මේ වෙලාවේ ඒ ආදරයට මොකද්ද කියන්න තියෙන්නේ ඔව් ඉතින් මෙහෙමයි ඉතින් මම මං ගැන එච්චර කතා කරන්න හරි අකමැති මොකද අපි හරි දෙන්නෝ හරි ඉමෝෂනල් ඕවට පුංචි කාලේ ඉඳලම මට කරන්න පුළුවන් උපරිම මං යා වෙනුවෙන් බල්ලා තියෙනවා හැමතිස්සෙම කියන්නේ සමාජයේ දේවල් පෙන්වලා දීලා තියෙනවා මේක කරොත් මෙහෙම වෙනවා මෙහෙම ගියොත් මෙහෙම යන වෙනවා කියන එක ඉතින් ඒක එයා හැබැයි අද ඒ දේ පොඩි පොඩි වැරදිත් කරා නැත්තේ නෑ ඒව දැන් හදාගෙන තියෙනවා හොඳයි නමුත් ගැහැණු ළමයෙක්ට තියෙන්න ඕන උමනා කරන දේවල් එයා හදාගෙන ඒවා මම පෙන්නලා දීලා තියෙනවා මොකද මගෙත් එක්කම මේ සමාජෙ හිටියේ මම සිං කරන්න යනවා එළි වෙනකන් සිං කරලා එනවා ඉතින් දකින්නවා යා වෙන දේවල් සමාජෙ ඉතින් ඒව දැකලා හොඳ හොඳට ඉගෙනගෙන ඒ වගේ දේවල් හොඳට ඉගෙනගෙන තියෙනවා ඉතින් ඒ ගැන මම ආඩම්බර වෙනවා හොඳයි ඒ ආඩම්බරයත් එක්කම ඔන්න අම්මට ඒකට ආයමත් අවස්ථාවක් දෙනවා ගීතයක් ගායනා කරන්න අම්මගේ අපි ආස කරන ගීතයක් සල්මල් ගීතය අපි ගායනා කරන්න ලෑස්තිලා ඉන්නේ අපි චැකිටත් ආරාධනා කරමු අම්මත් එක්කම ගීතය ගායනා කරන්න කියලා Chili banda, over ehi hindu wa.
අවසාන විනාඩි කීපයක් අපි ඉන්නේ. ඉතින් චාන්දනී අක්කා වගේම මම විශ්වාස කරනවා චැක්ලින්ටත් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් වේවි. යන්න පුළුවන් වෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම එකතු වෙලා සිරස්ත්‍රී විමුළු ක්‍රූ එකම. ඉතින් ඒ වගේම චාන්දනී අක්කේ බොහොම ස්තුතියි අදාවට අපි වැඩසටහන ලස්සන කරන්න. අවසාන වශයෙන් අවසාන විනාඩි ඉන්නේ වචනයක් කියන්න පුළුවන්. ගොඩක් ස්තුතියි වාසනාවටත් ඒ වගේම සිරස ටීවී දිනේෂ් දිනේෂ් අපි බොහොම ස්තුතියි. මොකද එක පාරටම සින්දු දීලා අමාරු වේ දැම්මා නේද සමහර හොඳයි බොහොම ස්තුතියි स्तुति गणों संगीत खंडा दिनेश शमिंदु महेश बहुम स्तुति अभी इवागे नजरना पीतिकम सुबुदाय